සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙන් සිකුරාදා දවස ආරම්භ කරන්න තමයි අද දවසේදීත් වින්දනේ උදෑසනින් මේ සූදානම් වෙන්නේ. අපි මේ මිනිස්යන් විදිහට මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අපි විවිධාකාරයේ දියුණු වටපිටාවන් ආශ්‍රය කරනවා. එතකොට අපි අධ්‍යාපනය ලබනවා, මූලික මිනිස් අවශ්‍යතා විදිහට ආහාර පාන ඇඳුම් පැළඳුම් වලට අමතරව නිවාස ගොඩනගා ගන්නවා. දැන් නිවසක් කියලා කියපුවාම අපි මේ ගොඩනැගිල්ලක් බොහොම ලස්සන බොහොම Taman කැමති විදිහේ ප්‍රියමනාප ගොඩනැගිල්ලක් ඉදි කර ගන්නවා. නමුත් මේ විදිහට ඉදි කරගත්තු නිවසක් ගෙදරක් බවට පත් වෙන්නේ කොහොමද? ගෙදරක් බවට පත් වෙන්න නම් මේ වගේ ගොඩනැගිල්ලකට මේ වගේ නිවසකට ආදරය ඇතුල් වෙන්න ඕනේ. ඉතින් ආදරය වැසෙන තැනක් තමයි ගෙදරක් බවට පත් වෙන්නේ. මේ විදිහට බොහොම ආදරෙන් Taman ගේම කියලා කැදල්ලක් ගොඩනගා ගන්න, පැල් ගැහෙන්න, ආදරෙන් බලාගෙන ඉන්න දෙන්නෙක්ගේ කතාව ගැන අදත් කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි මංගලම් විශේෂාංගයෙන්. අයිබෝවන් සුබෝදෑසනක්. ජීවිතය කොච්චර කියන තරම්ම සුන්දරයිද? ඒ සුන්දරත්වය අපි විඳින්නේ කොහොමද? අපි විඳින හැම මොහොතක් ගානම අපේ ජීවිතයට ආදරය ඇතුල් වෙනවා නම් ඒ ජීවිතයේ කෙවෙන හැම මොහොතක් පාසා අපි බොහොම සුන්දරව ජීවත් වෙනවා. ඉතින් ඒ විදිහට ජීවිතයට ආදරය ඇතුල් වෙලා ආදරයෙන් මුළු ජීවිතයේ මල්පල ගැනුණු සුන්දර ආදරණීය කතාවක් ගැන අදත් අපි මංගලම් විශේෂාංගයෙන් කතා කරන්න සූදානම් වෙනවා. ඊට ප්‍රථමයෙන් බලමු අද අපිත් එක්ක එකතු වෙන ආදරණීය යුවළ කවුද කියලා. මధుර හංසනි, අයිබෝන් සුබ උදෑසනක්. ජය මංගලම් කියලා පිළිගන්නවා මංගලම් විශේෂාංගයට. දැන් මේ අපි දැක්කේ බොහොම ලස්සන විසිතුරු දර්ශන ඔබේ ප්‍රීෂූට් එකේ. දැන් ආදරය කරන දෙන්නේ ආදරය කරන කාලේ බොහොම ලස්සනට ඉඳලා ඊට පස්සේ විශේෂිත වූ එක්තරා දවසක එක්තරා නැකතකදී අති නැත ගන්නවා, විවාහ මංගල්‍ය උත්සවයක් අර ගන්නවා. එතකොට මේ විවාහ මංගල්‍ය උත්සවයේ අසිරියට මත්තෙන් මේ ආදරය කරපු කාලේ කොච්චර ලස්සනට හිටියද, ඒ සැහැල්ලුව මොන වගේද, ඒ වර්ණවත් බව විසිතුරුකම මොන වගේද කියන එක තමයි මේ ප්‍රීෂූට් එකකින් අපි පෙන්වන්න උත්සාහ කරන්නේ. එතකොට ඔය දෙන්නගේ ආදර කතාව මේ ප්‍රීෂූට් එක ඇතුලේ හැංගිලා ඇති කියලා අපි හිතනවා. ඒක නිසාම ඔය දෙන්නගේ ආදර කතාව ගැන පොඩ්ඩක් මතක් කරලම අපි හිතනවා අපි වැඩසටහන ආරම්භ කළොත් හොඳයි. කවුද මුලින්ම කොහොමද හොයාගත්තේ? හම්බුනේ අහම්බෙකින්. කියන්නේ ලංකාවේ නෙමෙයි හම්බුනේ. මෙයා පාසලේ නර්තනය හැදෑරුවා. මමත් අදවත් නර්තනය හදාරනවා. මේකේ අර ලංකා නියෝජනය කරන ටුවර් එකක් තිබ්බ අපිට ඉන්දියාවලදී. ඕකෙදී මම කොළඹින් යනවා ඒ ටුවර් එකේ. මෙයාගේ ඉස්කෝලෙන් එනවා. ඊට පස්සේ එහෙදි තමයි අහම්බෙන් හම්බුනේ. හම්බුලා එකම දැන් අවුරුදු 7ක් වෙනවා මෙයා හඳුනගෙන. ඒක තමයි ඉතින් දැන් විවාහයක් දක්වා අවුරුදු 7ක් ආදරය කරා. ඉතින් දැන් අවුරුදු 7ක් කියලා කියන්නේ මම හිතනවා පුද්ගලයෙක් ගැන තේරුම් ගන්න මොන වගේ හිත සිතුම් පැතුම් තියෙන කෙනෙක්ද, මේ මොන වගේ ආකල්ප තියෙන කෙනෙක්ද කියලා හඳුනා ගන්න හොඳ කාලයක්. ඒක නිසාම හංසනීටත් මధుර ගැන හොඳ අදහසක් ඇති. එදා හිතපු කෙනාමද මధుර අදත්? ඔව්, ඉතින් වෙනසක් නැහැ. ඉන්නේ ඉන්න ජීවිතේට දැනෙන්න ගත්තා. ඇත්තටම කියනවා එක අහම්බයක්, ජීවිතේ වෙනස් කරපු අහම්බයක්. එහෙදි කතා බහ කරේ නැහැ වැඩි ඇත්තටම කියලා නන්ද. මොකද මම ගම්බද, මෙයා කොළඹ. ඉතින් එහෙදි අර සුහදතාවයක් පමණයි තිබුණේ. දැන් මෙහෙ ලංකාවට ආවට පස්සේ තමයි කතා බහ කරන්න පටන් ගත්තේ. ඉතින් අපි ඊට පස්සේ තමයි ඉතින් ඒක ටිකින් ටික ටිකින් ටික විවාහයක් දක්වා ගමන ආවේ. දලුලාලා අතු ඉති දාලා දැන් ඔන්න මහා වෘක්ෂයක් විදිහට ඔබ දෙන්න එකතු වෙලා ඉන්නවා. දැන් මේ අපි දකින දර්ශන දකිනකොට තවත් අහන්න හිතෙන දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි මේ සංකල්ප කාගේද, මේ දේවල් වලට ඔබ සම්බන්ධ කරගන්නේ කාවද, ඒ ප්‍රවේශයත් ගන්නට ඕනේ. ඒ වගේම මට ආරංචියක් ආවා ඔබ ප්‍රීෂූට් දෙකක්
කරා කියලා. ඔව් ප්‍රී ෂූට් දෙකක් කරා දින තුනක් ලොකේෂන්ස් හතරක් එක්ක. කරා දැන් මේකත් එක තව එකක් තියෙනවා. අනිත් එකේ විශේෂත්වය අර කලින් ඇහුවනේ ආදර කතාව තියෙනවද කියන එක. ඒ ආදර කතාව අනිත් ගීතේ තියෙනවා. මොකද ඒක ගායනා කරන්නේ න්යාමයි. ඒ ගීතේ තියෙනවා සම්පූර්ණ මේ ආදර කතාව. බොහොම නිර්මාණාත්මක යුවලක්. මොකද මේ නර්තන ශිල්පීන් විදිහට මුණ ගැහිලා හන්සනීට බොහොම ලස්සනට සින්දු කියන්නත් පුළුවන්. ඒක නිසාම ඔන්න අපි දැන් මේ හන්සනී විසින් ගායනා කර නිර්මාණය කරපු ඒ ප්‍රී ෂූට් එකත් බලන්න අවස්ථාවක් කරගන්න ඕනේ සංජුලා. මොකද හිතන්නේ මං හිතන්නේ අපි මේ මේ දර්ශන දකින අතරේදී ඒ ප්‍රී ෂූට් එකත් බලන්නට සූදානම් ඉන්නේ. අපි ඒ අතරේදී මතක් කරමු ඔබේ විවාහ මංගල උත්සවය ලස්සන කරගන්න ඔබ විසින් තෝරාගත්තු ඒ ෆොටෝග්‍රාෆර් කවුද? මේ අය කවුද? ඇයි ඔවුන් තෝරාගත්තේ කියලා ඔයගලන්ට කත්තේ. ඔව් ඇත්තම කියනවා නම් මම ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් දැන්. මම වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒකත් එක්ක මට ගොඩක් ලේසි වුණා. මොකද මේ ෆීල්ඩ් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක මොන වගේ කට්ටියත් එක්කද මම වැඩ කරන්නේ. ඒ සියලුම දේවල් ගත්තාම මුලින්ම වෙඩින් එකේ සාමාන්‍ය බ්‍රයිඩ්ගේ පැත්තෙන් ගත්තොත් මුලින්ම බ්‍රයිඩ් අන්දන එක දාට. දැන් මම ගත්තේ සුරේෂ් ෆනැන්ඩු මාත් එක්ක වැඩ කරලා තියෙනවා. හරිම ලේසි වැඩ කරන්න. ඒ පහසුවත් එක්ක සුරේෂ් අයියා තමයි මම තෝරගත්තේ. ඒ එතනින් ගියාට පස්සේ සාමාන්‍යයෙන් මෙයාගේ ඩ්‍රෙස් මේකින් ගැන ගත්තට පස්සේ ෂෙවොන් ටේලර්ස්ලත් එක්ක තමයි මම එඩිට් කරේ. සාරි එකයි සියලුම දේවල් ටික. ඊට පස්සේ ෆස්ට් ඩේ එකේ මගේ ඇඳුම සම්බන්ධයෙන් ගත්තාම මම මුල් ඇඳුම තමයි ඇඳින්දා. හරි. අපි මේ දේවල් ගැන තවත් වැඩි විස්තර ඉදිරියට කතා කරන්න ඕනේ. නමුත් දැන් මේ බොහොම අපූර්ව ලස්සන දර්ශන දැකපු නිසාම මේ දර්ශන කොයි විදිහටද ගොඩනැගුණේ කියලා කතා කරොත් හොඳයි. හොඳයි. දැන් මේ මధుර සහ හන්සිනීගේ විවාහ මංගල උත්සවයේ උත්කර්ෂය තමයි අපි මේ ආකාරයෙන් ඔබට ගෙනෙන්නේ. ඉතින් මේ විවාහ මංගල උත්සවයත් සාර්ථක කරගන්න නම් බොහෝ සේවාදායකයන්ගේ උදව් උපකාර නොඅඩුව ලැබෙන්න ඇති අනිවාර්යයෙන්ම. ඉතින් මේ විවාහ මංගල උත්සවයේ දැන් අපි බලාගෙන හිටියේ ප්‍රී ෂූට් එක ගැන. ප්‍රී ෂූට් එක හරිම ලස්සනයි, හරිම අපූර්වයි. අපේ විවාහපත් යුවතිය හන්සිනීගේ කටහඬින් වර්ණවත් වන බොහොම සුන්දර අලංකාර ගීතයකට තමයි මේ ප්‍රී ෂූට් එක ගොඩනැගෙන්නේ. ඉතින් ඒ ප්‍රී ෂූට් එක කොහොමද උනේ කියලා මම මුලින්ම දැනගන්න කැමති ප්‍රථම සේවාදායකයත් එක්ක කතා කරලා ඉතින් මේ අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙනවා ඩිජිටල් අයි ආයතනයේ ගාමිණී චාමර මහත්මයා. ඔහු තමයි මధుර සහ හන්සිනීගේ විවාහ මංගල උත්සවයේ ෆොටෝග්‍රාෆර් වගේම වීඩියෝග්‍රාෆර් විදිහට කටයුතු කරේ. ගාමිණී මම කැමති මුලින්ම දැනගන්න දැන් මේ ප්‍රී ෂූට් එක ගැන මුලින්ම අපි කතා කරමු. එක ගීතයකින් ඒකේ හඬින් වර්ණවත් වෙලා ගොඩනගුණොත් එක ප්‍රී ෂූට් එකකුත් ඒ වගේම මේ ගොල්ලන්ගේ ඉන්න කට්ටියත් එක්ක විවාහ මංගල උත්සවය සඳහා සහභාගී ගෲප් එකත් එකතු වෙලා මේ ෂූට් එක දෙආකාරයකින් කරලා තියෙන අපි ඒ ගැන මුලින් පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මధుරටත් හන්සිනීටත් ගොඩක් ඕනම තිබ්බ එකලම් ප්‍රී ෂූට් එක ගැන කරනකොට ගොඩක් කලාවිල කතා කරා ඒගොල්ලෝ මොන වගේ කන්සෙප්ට් එකක්ද මේකට යන්න ඕනේ මොන වගේ එකක්ද ගැලපෙන්නේ. ඉතින් අපි යෝජනා කරා අපි සින්දු දෙකක් කරමු කියලා. මොකද අපි දන්නවා හර්ෂණී රසන් සින්දු කියලා. ඉතින් ඒක නිසා එයාගෙන් අතින්ම නිර්මාණය වෙච්ච සින්දුවක් අපිට කරන්න මොනවා තිබ්බා. ඉතින් අපි එතකොට අපි ඒක කැමති වුණා. මොකද අපි ආසයි වගේ අලුත් නිර්මාණයක් කරන්න. ඒ වගේම ඒගොල්ලන් ගෲප් එක කියන නිසා අපි අනිත් තව සින්දුවක් තෝරගත්ත එක සඳහා ගෲප් එක කට්ටියත් එක්ක වීඩියෝ එක ප්‍රී ෂූට් වීඩියෝ එකට එකත් එක්ක මේක ලොකේෂන්ස් ගත්තොත් අපි නුවරලී ප්‍රදේශය තමයි පළවෙනි දවසේ ලොකේෂන් යොදාගත්තේ. මොකද අපි ලොකේෂන් ගැන ගොඩාක් කතා කරා බදුරත් එක්ක. ඉතින් එතකොට එයා කිව්වා ගොඩක් හොඳ තැනක් පුළුවන් නම් ගම් එකට අපි ලස්සන තැනක් මේක වෙන්න ඕනේ. මේ අවුට්පුට් එක මට ඕනේ. ඒක නිසා අපි නුවරලී ප්‍රදේශය තමයි මේ ෂූට් එක පළවෙනි ෂූට් එක කරේ. දෙවෙනි ෂූට් එක කොළඹ බීච් ආසියේ ෂූට් එක තමයි කරේ ප්‍රී ෂූට් එකේ. හොඳයි. ගම්නි මහත්මයා මම ඒ වගේම දැනගන්න කැමති දැන් සාමාන්‍යයෙන් ලොකේෂන් එක වෙනස්, ඇඳුම් පැළඳුම් වෙනස් මේ සියල්ලත් එක්කම ඔබ ආලෝක කරන්නේ මේ සියල්ලක්ම බොහොම සංකර්ණය කරලා කළමනා කරගන්න යුතු වෙනවා. මේ විවාහ මංගල උත්සවයේ බොහොම අපූර්වට ඉදිරිපත් කරන්න මේ ප්‍රී ෂූට් එක. මොකද එදා දවසේ හැම දිනම නරඹන හින්දා ඒ අවස්ථාවේදී ඔබ කොහොමද මේ සියල්ල කරගත්තේ? ඔව් ඇත්තටම අපි මధుරත් හර්ෂණීට ගොඩක් දේවල් කතා කරා. මේකට ඇඳුම් කොහොමද දෙන්න ඕනේ, ඒ වගේම යක් සිංකන සෝන් එක විශේෂයෙන්ම යාගේ සිංගින් පාර්ට් එකක් තියෙනවා. ඉතින් ඒ පාර්ට් එක කොහොමද අපි ගන්නකොට අපි ගොඩක් නයිට් ෂූට් එකට ගියා. මොකද නයිට් ෂූට් එකේදී ලස්සන සිංගින් පාර්ට් එක ගන්නකොට ඔබට බලද්දි තේරෙයි. ඒක නිසා අපි ඒගොල්ලොත් එක්ක ගොඩක් දේවල් කතා කරා. ඒගොල්ලන්ගේ ඇඳුම් ටික කොහොමද නිර්මාණය වෙන්නේ, අපි ඒක අපි තනි කර අපි අදහස් නෙමෙයි ඒගොල්ලන්ගේ අදහස් වලට ගොඩක් ගරු කළා. ඉතින් මම හිතන්නේ ගොඩක් ලස්සන ඇඳුම් ටිකක් නිර්මාණය කරගත්තා ඒ සඳහා. හොඳයි. ඉතින් මේ අතරතුර මම කැමති දැන් ඔහු විග්‍රහ කරපු ආකාරයට මේ සුන්දර දසුන් පෙළ නරඹන ඇත්තටම මధుර සහ හන්සිනීගේ මේ සුන්දර ආදර කතාව ගලාගෙන ආවේ කොහොමද කියලා තමයි ඉතින් මේ වීඩියෝ එකනොත් අපිට දක්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වීඩියෝ එක බලනකම අපි කෙටි විරාමයකට යමු. විරාමයකට යමු වෙලා නැවතත් සම්බන්ධ වෙමු. සසරේ හොරවක් මෙන් හැමදා අසලින් රැඳිලා තනි මකලා දොර යන ආදරින් වැති සිත් නරා දෝතින් ඔබ මා වෙතගෙන සෙනෙහි ජීවය තිබෙන තුරා මාගේ ඇස් දෙක වගේ රැකගන්නවා ජන්මයෙන් ජන්මයේ
කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන විටින් විට විටින් විට සමහරු අපි ගැන ගතු පද එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ හොඳයි බොහොම සුන්දර දසුන් පෙළක් තමයි ඔබට මේ ආකාරයෙන් අපි ඉදිරිපත් කළේ හංසනී සහ මధుරගේ විවාහ මංගල උත්සවය. ඇත්තටම හරිම සුන්දරයි හරිම අසිරිමත් බලාගෙන ඉන්න ඔබේ දෙනතරත් ප්‍රියයි ඒ ආදරණීය හැඟීම අපිට හොඳටම දැනෙනවා. ඉතින් මම කතා කරන්න කැමතියි හංසනී මధుර සමගින්. හංසනී ඔබ වෙත ඔන්න මම එනවා. හංසනී දැන් කාන්තාවක් වුණාම යුවතියක් වුණාම තමන්ගේ එකම හීනය තමයි බොහොම සුන්දරම හැඩගැන්වෙන දවස තමයි ඔබගේ විවාහ මංගල උත්සවයේ දවස. ඉතින් ඔබටත් හිතේ අදහසක් තියෙන ඇති මම එදා රැජිනක් වගේ හැඩගැන්වෙන්නට ඕනේ කියලා. ඉතින් ඒ සුන්දර අදහස ඔබට ඉදිරිපත් කරන ගමන් ඔබේ සුන්දර රූපය තවත් ඔප්නං වෙන ආකාරයට ඔබ හැඩගැන්වු පුද්ගලයෙක් මගේ ළඟ ඉන්නවා. ඊට කලින් මම ඔබගෙන් දැනගන්න කැමතියි ඔබේ අදහස කොහොමද උනේ එදා දවසට මම මේ ආකාරයෙන් හැඩගැන්වෙන්නට ඕනේ කියලා. මට මෙහෙමයි මට ආසාවක් තිබුණා කැන්ඩි එන අඳින්න මල් හත දාන්න ඒ විදිහට අඳින්න. ඉතින් මම ගෙවල් කෑගල්ලේ මොද මට මෙහෙ කෙනෙක්ව හොයාගන්න නෝ අයිඩියා. ඒත් හස්බන්ඩ් තමයි සුරේෂයිව රෙකමන්ඩ් කළේ. අතර මං ඒ වෙනකොටත් සුරේෂයගේ බයිට් කෙනෙක් ඇස් දෙකට දැකලා තිබුණා රියල් දැකලා තිබුණා. ඉතින් ඒ රෙකමෙන්ඩේෂන් එකත් එක්ක ගිහින් සුරේෂය හම්බෙලා මම කිව්වා මගේ ඇඩික මට අය ඕනේ මෙහෙම කැන්ඩියන් ඩ්‍රෙස් කරන්න. එහෙම කියලා ඇත්තටම කිව්වොත් පික්චර් 100ක් විතර තිබුණා ගිහින් ආයිඩියාස් ටික කියලා පෙලක් ඒවා කිව්වා. සුරේෂය තේරුම් කරා මේක මැච් වෙන්නේ නැහැ මෙහෙම මෙහෙම හරියන්නේ නැහැ වට මෙහෙම කරොත් ලස්සනයි. ඉතින් ඒ ආයිඩියාස් එක තමයි අන්තිමට මේ විදිහට ඉතින් හැඩගැන්නුනේ. හොඳයි. ඉතින් හංසනීගේ විවාහපත් වූ ඒ සුන්දරතම දවසන ඇය කුමාරිකාවක් වගේ හැඩගන්නපු පුද්ගලයා දැන් මාත් එක්ක ඉන්නේ ප්‍රවීණ කේශලං කරන හා රූපලාවණ්‍ය ශිල්පී සුරේෂ් ප්‍රනාන් මහත්මයා. අයිබෝන් ඔබට සුබදැස්සනයි. ඔව් මම සුරේෂ්ගෙ කතා කරන්න කැමතියි. දැන් හංසනී ඇවිල්ලා ඔබ හමුවට ඇවිල්ලා මං හිතන්නේ ඇගේ අදහස ඔබට මේ ආකාරයෙන් ඉදිරිපත් කරනවා. නමුත් ඔබටත් ඒ අභියෝගයක් වෙන්නේ නැති මොකද ඇය ඉල්ලන ආකාරයටම ඔබ ඒ රූසපුව බොහොම සුන්දර කරලා ලබා දෙන්න ඕනේ එදා දවසේදී. ඉතින් ඇගේ අදහසත් එක්ක ඔබේ අදහස කොහොමද සම්මිශ්‍ර සංජුල විශේෂයෙන්ම කියන්නට ඕන දැන් හංසනී සහ මధుරගේ වෙඩින් එකේ සුවිශේෂීම දේ තමයි මට තරමක් කාලයකට කලින් අවුරුදු දෙකක අවුරුදු කමාරක වගේ කලින් මට බාර දීපු වෙඩින් එක මේක. ඒ කාලේ ඉඳලම වුන් මාත් එක්ක කතා බහ කරමින් උන්ගේ වෙඩින් එකේ මොනවද වෙන්න ඕනේ ඒ දේවල් හංසනී නිතරම මට අර කලින් කිව්ව වගේ මොබයිල් එක බැලුවොත් ඉතින් පික්චර්ස් වැඩි ප්‍රමාණයක් මට පෙන්වපු මනාලිය වෙන්නේ මං හිතන්නේ හංසනී. ඒ තුල තියෙන ඇය සිහින දකින මම හිතන්නේ මං කොළඹින් පිට නිසා වෙන්නට ඕන ඇයට බයක් හෝ තැතිගම්මක් තියෙනට අවශ්‍ය. නමුත් මම ඇයත් සමග කතා බහ කරමින් වර්ණ තෝරා ගැනීමේදී ආභරණ තෝරා ගැනීමේදී ග්ලාස් ටවන් තෝරා ගැනීම මේ සියලුම දේවල් මම ඇයට අවශ්‍ය විදිහට කරලා දුන්නා. නොගලපෙන දෙයක් තිබ්බනම් ඒ දේවල් පිළිබඳ කතා කරලා හැබැයි ඇය දැනුවත් කරා. මේ දේ නොගලපෙන්නට හේතුව මෙන්න මේ කාරණය කියන දේ. ඒ අනුව ඇයට ගැලපෙන සාරිය තෝරා ගැනීමේදී වර්ණ තෝරා ගැනීමේදී ඇගේ සාරිය සඳහා අපි තෝරාගත්තේ ෂැම්පේන් වගේම පීච් ෂොට් වෙන වර්ණයක්. එතකොට මේ වර්ණ දෙකත් එක්ක බ්‍රයිට් නේට් ලබ වර්ණ තෝරගන්නකොට එතකොට මල් කලඹ ආභරණ මේ සියලුම දේවල් ඇයව කුමාරියක් විදිහට දකින්න අවශ්‍ය ආකාරයටම හැඩගන්නට පුළුවන් කමක් ලැබුණා සලම් සුරේෂ්වරි. ඒකම විශේෂම කාරණේ තමයි හංසිනී ලිටල් මේඩ්. ඒ කියන්නේ තාමත් කුඩා මනාලියක්. මෙතෙන්දි මට තිබුණු ගැටලුව තමයි හංසිනී රියල් කැන්ඩියන් සෙට් එකක් දාලා පෙන්වන්නට පුළුවන් කමක් ලැබෙනවද නැද්ද කියන එක. නමුත් මට පුළුවන් කමක් ලැබුණා ඒගේ අදහසුත් එක්ක. ඒ වගේම මගේ පුළුවන් දක්ෂතාව උපරිමම දීලා අනිතික විශේෂයෙන් මధుර අපේ ෆීල්ඩ් එකේ මෙන්න වෙඩින් ප්ලෑනර් කෙනෙක් ඒ වගේම වෙඩින් කෝඩිනේටර් කෙනෙක් ඒක නිසා ඔහුටත් අවශ්‍ය වෙන මේ සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වෙන ආකාරයට මගේ අතින් කෙරෙන්නට අවශ්‍ය සියලුම කාරණා සිදු කරන කියලා මම විශ්වාස කරනවා. එක්කම තවත් විශේෂ කාරණයක් තමයි ඔවුන්ගේ දෙවනි මනාලියන් බ්‍රයිට් මේට්ස්ලා හතර දෙනෙක් ඔවුන් භාවිත කරා. බ්‍රයිට් මේට්ස් හතර දෙනෙක් එක්කම හංසිනී පීච් ෂැම්පේන් වර්ණය යොදා ගන්නකොට ඔවුන් බ්‍රයිට් මේට්ස් සඳහා යොදාගත්තේ කොෆි බ්‍රවුන් කියන වර්ණය. කොෆි බ්‍රවුන් එක ඩල් ගෝල් කියන වර්ණයක් තමයි භාවිත කරලා. මෙතනදී මම මස්ටර්ඩ් කියන වර්ණය බොකේස් වලට හයිලයිට් කරලා ඔවුන්ගේ තීම් එක තරම කලර්ෆුල් ආකාරයට ඒ වගේම සාමාන්‍ය අපි දකින්න නැති වර්ණයන් එකතු කරගන්න තාමත් විසිතුරු බවක් එකතු කරගන්නට පුළුවන්කම ඔව් සුරේෂේ වෙනස අපිට හොඳටම පේනවා. සාමාන්‍යයෙන් අපි කොෆි බ්‍රවුන් වගේ කලර් එකක් දෙවන මනාලියන් සඳහා යොදා ගන්නවා අඩුයි. ඒ කියන්නේ ඒ ඇඳුමේ ගැළපීම, ඒ වර්ණයන් මේ සියල්ලක්ම
හොඳටම ගැලපිලා ඒ ගෲප් එක රූප එකම බොහොම සුන්දරව දිස් වෙනවා. සුරේෂ් මම ඒ වගේම දැනගන්න කැමතියි දැන් ආභරණ. ආභරණ සමනය සිලෙක්ට් කරනකොට බ්‍රයිඩ්ස් මේටට ඒ වගේම බ්‍රයිට්ටයි පොඩි වෙනස්කමක් තියෙන සමහර නොගැලපෙන අවස්ථාවක් එන්නට එන්නත් පුළුවන්. නමුත් ඔබ බොහොම සුන්දර ආකාරයේ සංකල්පණය කරලා ඒ වගේම බ්‍රයිට්ටත් බ්‍රයිඩ්ස් මේටලට හානියක් නොවන ආකාරයට බොහොම සුන්දරව ඒ සියල්ලක්ම සැලසුම් කරලා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඔව් විශේෂයෙන්ම කියන්න ඕන හන්සිනි කොච්චර excited වෙලා හිටියත් ඇගේ තිබු සුවිශේෂම දේ තමයි ආභරණ තෝරා ගැනීමේදී සුරේෂය ඔබට අවශ්‍ය දේ හොඳින්ම කරන්න. මොකද මට තේරෙන්නේ නැහැ සම්පූර්ණ නිදහස ලබා දුන්න මට තේරෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. අනිත් එක ඇයටත් බයක් තිබුණේ ඇයි තාමත් කුඩා සිහින් මුහුණක් ඒ වගේම සිහින් සිරුරක් තියෙන යුතියක් නිසා මෙතින් නමුත් ඇගේ තියෙන එකම දේ තමයි මට සම්පූර්ණ උඩට ආභරණ කට්ටලේ පළඳින්නට අවශ්‍ය කියන එක. මම ඒ දේ ඔළුවේ තියාගෙන ඇයට තාමත් ලස්සන ඩයිමන්ඩ් සෙට් එකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒකත් ඩල් ගෝල්ඩ් කියන වර්ණයත් එක්ක භාවිතා කරලා තියෙනවා. ඒ වගේම නෙක්ලස් එකක් භාවිතා කරලා තාමත් විසිතුරු ඩිසයින් නෙක්ලස් එකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි මනාලියන් සඳහා ආභරණ තෝරාගැනීමේදී ඔවුන්ගේ හෙයාර් ස්ටයිල් එක අපි මිඩල් පාර්ට් එකක් උදාගෙන තියෙනවා. මේ මිඩල් පාර්ට් එකේ ගැටුණකට තනි තැල්ලක් භාවිතා කරන්නේ. ඒ වගේම ඔවුන් වෙනුවෙන්ම මම නිර්මාණය කරලා කරාබු ජෝඩු කීපයක් නිර්මාණය කළා. ඉතාමත් විසිතුරු ආකාරයට අර වෙඩින් තීම් එක දකින්න නොලැබෙන ආකාරයට ඔවුන්ගේ ආභරණ නිර්මාණය කරන්නට මම උත්සාහ ගත්තේ හේතු වෙලා තියෙන්නේ. හන්සිනීට අවශ්‍යලා තිබු දේ සිහිනේ සැබෑ කරන්නට මටත් අවශ්‍යතාවයක් තිබුණා. අපේ රූපලාවන්‍ය ගාරින් ලබා දෙන සර්විස් එක කොයිතරම් හොඳට කොයිතරම් දුරට ඔවුන් අනිත් එක මාතර තිබු විශ්වාසය කොයිතරම් දුරට සැබෑ වුණාද කියන දේ පෙන්වන්නට අවශ්‍ය වුණ නිසා. ඔනේ විශ්වාසය නැවතත් මල් බල ගන්නමින් හන්සිනීගේ සිහිනේ එදා දවසේ මේ ආකාරයෙන් සැබෑවටපත් වුණා. ඉතින් හන්සිනීගේ සිහිනේ වගේම දැන් සමන මනාලයක් වෙනකොටත් ඔහුටත් හිතේ අදහසක් තියෙන ඉතින් මම මේ ආකාරයෙන් හැඩගැන්විය යුතුයි කියලා. ඉතින් ඒ අවස්ථාව ලබා දෙන කතා කරන්න මාධවී ඔබට. ඔව්. හන්සිනි මේ විදිහට බොහොම මේ ගැඹීර උඩරට මනාලියක් විදිහට හැඩගැන්වෙනකොට මధుර මොකද හිතුවේ? මధుර කොහොමද හැඩගැන්වෙන්න ඕනේ කියලා මధుරට මොන වගේ අදහසක්ද තිබුණේ? දැන් පුංචි කාලේ ඉඳලා ගෑනු ළමයෙකුට මේ වගේ Tamange මංගල දවසේ කොයි විදිහටද මම මොන වගේ මනාලියක්ද වෙන්නේ කියලා අදහසක් තියෙනවා. පිරිමි ළමයින්ටත් තියෙනවද මధుර? මට නම් ඇත්තටම මේ මොකද අර නිලමේ අඳින්න ඕනේ කියලා ලොකු ඕනක් තිබේ මට නෙමේ හන්සලිටයි අපේ අම්මටයි. මොකද ලොකු මෙයා විශේෂයෙන් මෙයාට මොකද මම කිව්වා මෙයා ශරීරයෙන් බැලුවොත් මම මෙරලා ගොඩක් මහතයි. මම කිව්වා ආ ඔක ඇන්ද තමයි නිලමේ මම තව මහතර පේනවා. ඔය නිර්වාණයට මෙයාට ඕනෙම නම් අනිවාර්ය නිලමේ අඳින්න. මම කිව්වා හරි දැන් එයාට තාසාවක් තියනවානේ. එහෙනම් අපි නිලමේ අඳුම කියලා ඉතින් එදාම ඇතුළ මම නිලමේ ඇඳුම් සම්බන්ධව මම වැඩ කරලා තියෙන්නේත් මම දැක්කෙත් අභිෂේක මණ්ඩපේ. එතන එහාට මම පෞද්ගලික කැමති රුවන් ඇත්තක වැඩ කරන්නේ. ඉතින් මම කිදෙමක එනවා අපි යන් කතා කරන්න කියලා කිදෙම රුවන් අයියා හම්බෙන්න ගියේ. ගියාට පස්සේ මම අයියා මෙහෙම වෙදින්න කියලා මගේ මොකද කරන්න ඊට පස්සේ හරි මල්ලි සුළු දෙයක් නේ කරමු අපි අලුත්ම දෙයක් කරමු කවුරුත් කරමු නැදීදී ඔයාටම එකක් මහමු. ඒක ලස්සන්ටම දැන් ඒ ඔබ මතු කරපු කාරණා බොහොම වැදගත්. ඒ කියන්නේ දැන් තරමක් ඇඟ මහත කෙනෙකුට නිලමේ ඇඳුම ගැලපෙන්නේ නැද්ද? එහෙම නැත්නම් තමන්ගේ බ්‍රයිඩ් කෙට්ටු සිරුරක් තියෙන කෙනෙක් නම් එතකොට මනමාලයට නිලමේ ඇඳුම ගැලපෙන්නේ නැද්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් මං හිතන්නේ ප්‍රායෝගිකව මේ වගේ ගැටලු මතු වෙනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම දැනගන්න හොඳම කෙනා මං හිතන්නේ අපේ මැදිරියේ ඉන්නවා. ඒ නිසාම සංජල අපි ඔත් එක කතා කරමු. හොඳයි. ඉතින් මధుරගේ අදහසේ ගැඹීර බව, ඒ තේජාන්විත බව මේ සියල්ලක්ම මේ මధుරගේ අදහසට අනුවම හැඩගන්නන්නට ඔහුගේ ඒ ලස්සන තවත් ඒ එදාට තියෙනෝනේ ගැඹීර දැක්ම ඔන්න එදාට තවත් එළියට පෙන්වන්න ඔප්නං වන්න ඕන අවස්ථාව ලැබෙන්නේ අභිෂේක මණ්ඩපේ රුවන් විදන්ගේ මහත්මයාට. අයිබෝන් ඔබට සුබ දවසක්. රුවන් මහත්මයා මම දැනගන්න කැමතියි දැන් ඔබ ශාස්ත්‍රයේ බොහෝ පිරිසකගේ විවාහ මංගල උත්සව සිදු කරන නමුත් ඔහුත් ඔබට විශේෂ පුද්ගලයෙක් වෙනවා නොඅනුමානයි. ඔහුගේ වර්ණ භාවිත ඒ වගේම දැන් ගෲප් එකත් එක්ක මේ කලර්ස් මැච් කරන්න ඕනේ මේ සියල්ලක්ම සිදු කරමින් කොහොමද මధుරට අත්‍යවශ්‍ය කන්නේ නිලම ඇඳුම සකස් කරේ? ඇත්තටම සංජුලා මధుරව මම ඇත්තටම මధుරව තමයි මම දැක්කේ විශේෂයෙන්ම. මොකද මధుර මගේ ගාවට ඇවිල්ලා හරිම කන්ෆිඩන්ස් පිට ආවේ. අභිෂේක මණ්ඩපෙට ඇවිල්ලා කිව්වේ අයියේ මට වෙඩින් එක තියෙනවා මගේ වෙඩින් එකට මට ඇඳුමක් කරගන්න ඕනේ. ඉතින් මං අභිෂේක මණ්ඩපේ තියෙන ඇඳුම් විශාල ප්‍රමාණයක් පෙන්නවා මේ මේ වර්ණවලට මේ විදියට යන්න ඕනේ කියලා. නමුත් මధుර කිව්වේ එකම දේ තමයි නෑ අයියේ මට එහෙම ඕනේ නෑ ඔයාට හොඳයි කියලා හිතන එකක් ඔයාට හොඳ විදිහට බලලා ලස්සන එකක් මට කරලා දෙන්න කියලා. මං හිතන්නේ එච්චර විශ්වාසයක් ඇදුවා තමයි මధుර මං ඉස්සෙල්ල දැනගෙන හිටියා. නමුත් අපි ගාවට එන පාරිභෝගික අනිත් අය වගේම ලොකු විශ්වාසයක් ඇතුව තමයි ආවේ. ඇවිල්ලා මధుර කියපු දෙයත් එක්ක මම කිව්වා එහෙම කරන්න බෑ මල්ලි මේක. මොකද මම බ්‍රයිඩ්ගේ සාරිය දැකලා නැහැ. බ්‍රයිඩ්ව හරියට දැක්කේ නැහැ. ඊට පස්සේ මට ලොකු ගැටලුවක්. කොහොමද මම මෙයා විතරක් දැකලා මෙයාට ඇඳුමක් කරන්න කියලා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් මම අහන්නේ නැහැ. මම නමුත් ඇහුවා මල්ලි මේක කවුද බියුටිෂියන් කියලා කවුද කරන්නේ? එතකොට කිව්වා සුරේෂ් තමයි මේක ඇඳන්නේ කියලා. මම එතකොට මට ටිකක් ගැටලුවක් මගේ ගැටලුව අඩු වුණා. මොකද සුරේෂ් වෙඩින් එකක් කරනවා කියන්නේ එයා මාත් එක්ක හැමතිස්සෙම කතා කරනවා කියන එක. මොකද හැමතිස්සෙම ආන අයියේ මේක රෙඩිද මේ විදියට කරමු මේ විදියට කරමු මේ වගේ ජුවලරි යන්නේ. එතකොට වාගේ ජුවලරි මොන වගේද? ඒකින්ද මధుරගේ වෙඩින් එක කියපු ගමන් මම මధుරට අමතරව මම සුරේෂ්ට කතා කළා සුරේෂ් සාරිය ගන්න කවද්ද කියලා.
ඊට පස්සේ කිව්වා අපි මේ මේ කාලේ ගම් මොකද ගොඩක් කල් වේල ඇතුව තමයි මදුර අපිත් එක්ක ඇවිල්ලා කතා කරේ. ඉතින් ඇත්තම සුරේෂ් ලස්සන සාරියක් තෝරගෙන තිබුණා. ඒකේ pearls උත් මම දැක්කා තියෙනවා. ලස්සන ඕෆ් වයිට් එකට හුරු සාරියක්. එතකොට තමයි මම මදුරගේ ස්කින් කලර් එකක් දැකලා ඊට පස්සේ අපි කිව්වා එනම් මල්ලි අපි මේ වගේ ජැකට් එකක් කරමු කියලා. හැබැයි මම හිතන්නේ අභිෂේක මණ්ඩපේ අපේ ඇඳුම් වෙදින් මුල් ඇඳුම් මම හිතන්නේ මනමාලේ මං 4-5000කට වැඩිය අඳලා තියෙනවා. මං හිතන්නේ අවුරුදු 10ක් 12ක් තිස්සේ. නමුත් හරි ලේසි අපිට දැන් වැඩ කරන්න. මොකද අපි ගාවට එන බාර්බුග්ගියත් එක්ක දැන් මදුරල වගේ ඇත්ත එක්ක අපිට වැඩි ගනුදෙනුවක් නැහැ. මොකද ඒගොල්ලන් දන්නවා ඒගොල්ලන්ගේ වැඩේ හරිම නීට් එකට වෙලාවට වෙනවා කියලා. ඒකින්ද මං හිතන්නේ වෙඩින් එකට සතියක් දෙකක් විතර තියලා තමයි මම මේ ඇඳුම ඉවර කරේ. ඉවර කරලා ගෙනල්ලා පෙන්නපුවා මට ගැටලුවක් තිබුණා. මදුරගේ ඇඳුම හරි ප්‍රශ්නයක් නැහැ. මම මොකද සාරිය දැක්ක ගමන් මම දන්නවා මේකට මේ වගේ එකක් කියලා. මං අලුතෙන් එකක් ඩිසයින් කරලා මම මදුරට යවුවා. නමුත් එයා එච්චරම උනන්දුන්නේ අයිය හරි ඔයා කැමති එක මහන් මම මහන ගමනුත් මං කෝල් කර කර ඇහුවා මේ විදියට කරොත් හොඳයිද කියලා. ඒත් කිව්වේ ඒත් කියන්නේ එකම දේ තමයි හරි ඔයාට හරිනම් ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා මේ වැඩේ 100%ක් හරියට වෙනවා කියලා. ඉතින් මට ඒ වුණාට මම ක්ලයන්ට් කෙනෙක්ගේ පැත්තෙන් බලපුවම මම හැමතිස්සෙම වෙඩින් එකට ඇඳුමක් කරනකොට දෙපාරක් තුන් පාරක් චෙක් කරගන්න. මොකද අන්තිම මොහොතේ අපිට වෙනස් කරන්න බැරිකම බැරි හින්දා. ඉතින් අපි සති දෙකක් විතර තියලා මං හිතන්නේ ෆිටෝන් එකක් කරලා බැලුවා. එතකොට මදුර ඉතාමත් සතුටු වුණා. ඒ වගේම බෙස්මල්ලාගේ කලර් එක තෝරනකොට පොඩි ගැටලුවක් ආවා. මොකද සුරේෂ් තෝරගෙන තිබුණ වර්ණය අමුතුම වර්ණයක්. මොකද මං ඒ වගේ වර්ණ වලට ඇඳුම් කරනකොට ටිකක් ප්‍රවේසම් වෙනවා. මොකද මම බ්‍රයිට්ස්මේඩ්ලා දකින්නේ නැහැ නේ. ඇත්තටම මම බ්‍රයිට්ස්මේඩ්ලා දකින්නේ නැහැ. ඒකින්ද මට ඩවුට් එකක් තියෙනවා බ්‍රයිට්ස්මේඩ්ලාගේ මොන වගේ ස්කින් කලර් එකක් තියෙන. අපි බෙස්මල්ලා වුණත් ෆිටෝන් එකට ආපුවාට පස්සේ අපිට මේ වෙඩින් එකේ බෙස්මන් කියලා ලොකු මතකයක් හිටින්නේ නැහැ. එතකොට අපි බෙස්මල්ලා එකපාර දැක්කොත් අපිට හිතේරුණා මේගොල්ලන්ට යන්නේ මේ වගේ කලර් එකක් බ්‍රයිට්ස්මේඩ්ලා දැක්ක. වෙඩින් එක ගොඩක් වෙලාවට මේ සියලුම දේවල් දකින්නේ අපි වෙඩින් එකේදී තමයි මේ ගෲප් එකම දකින්නේ. බ්‍රයිඩ් බ්‍රයිට්ස්මේඩ්ලා ඔක්කොම ගෲප් එකම දකින්නේ එකම වෙලාවක දකින්න වෙඩින් එකේදී මේ ෆොටෝග්‍රාෆ්ස් වලදී. එතකොට අපි පරක්කු වැඩි මේවා තීරණය කරන්න. ඒක නිසා ඇත්තට මම බ්‍රයිට්ස්මේඩ් කලර් එක සුරේෂුත් එක්ක කතා කරලා දැනගත්තට පස්සේ මම මදුරත් හන්සිත් එක්කත් කතා කරාට පස්සේ ඒගොල්ලන් කිව්වා අයියේනම් අපි මේකට අපි මොකද අපි ගාව බ්‍රවුන් කලර්ස් දින මං හිතන්නේ අභිෂේක මණ්ඩපේ බ්‍රයිට්ස්මේඩ්ලා බෙස්මල්ලා කලර්ස් උත් බ්‍රවුන් ඩාර්ක් බ්‍රවුන් ලයිට් බ්‍රවුන් බ්‍රවුන් එකේ ෂේඩ්ස් ගොඩක් තියෙනවා. නමුත් ඒ ෂේඩ්ස් වලට ගියේ නැතුව අපි මෙරිගෝල් නැත්නම් ගෝල්ඩ් එකට උටු අයිවරි එකට වඩා ටිකක් ඩාර්ක් වෙච්ච ගෝල්ඩ් එකට වඩා ටිකක් ලයිට් වෙච්ච බ්‍රවුන් පොඩි ෂේඩ් එකකුත් තියෙන මේ වගේ ෆැබ්‍රික්ස් ඇත්තටම අඩුයි හොයාගන්න. මං හරිම ලස්සන පාටක් මෙරිගෝල් කියන කලර් එකෙන් තමයි අපි බෙස්මල්ලාගේ ඇඳුම් ටික හැදුවේ. ඒකේ අපි යට කොටස එහෙම නැත්නම් තුප්පොට්ටිය කියන යට කොටස ලස්සනට අපි ලයිට් අයිවරි කලර් එකකින් තමයි නැත්නම් ලයිට් ගෝල් කලර් එකකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මේ අඳලා තියෙන ක්‍රමවේදය. මේ සියලු දෙනාම එකම විදියකට ඉන්නවා. මේ වෙඩින් එකේදී අපි ගෲප් එකක් අඳලා උදේ ඉඳන් හවස වෙනකන් මේ එකම විදියට මේ ඇඳුම් මේක රෙදි විතරයි. වෙන මොකුත් නෑ. රෙදි ආර 36ක් තමයි අපි මේ මනමාලයටත් බෙස්මල්ලාටත් ඔක්කොටම අඳින්නේ. නමුත් මේකේ තියෙන හොඳම දේ තමයි මේගොල්ලන් ඇවිදිනකොට පේන ඉතාමත්ම පහසුවෙන් තමන්ගේ වැඩේ කරගෙන යනවා. ඒ වගේම ඇඳුම් වෙනස් වෙලා නැහැ. උදේ ඉඳන් හවස වෙනකන් එකම විදියට තියෙනවා. මේක තමයි මං හිතන්නේ තියෙන දක්ෂතාවය ඇත්තලි. ඒකින්ද මං මේ ඇඳුම් ටික මනමාලයාගේ වගේම මදුරගේ බෙස්මල්ලාගේ ඇඳුම් ටිකත් මං සියල්ල හොඳට කරා. මං හිතන්නේ හංසිටත් මදුරටත් සතුටු ඇති. දැක් කිව්වටත් වැඩිය සතුටු වෙන්න පුළුවන් විදියට මම මේ වැඩේ කාර්යය කරා. හොඳයි. ඉතින් ඒ කාර්යයේ සාර්ථක ප්‍රතිඵල අපිට මේ ආකාරයෙන් දක්නට ලැබෙනවා. ඉතින් තවත් කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් විරාමයක් ගන්න රැඳී සිටින මංගලම් විශේෂාංගයේ සමගින්. හන්සිනීගේත් මදුරගේත් රක්තවර්ණ දෙවෙනි ගමන. ඔන්න දෙවෙනි ගමන ගැන කතා කරනකොට කොහොමත් මේ මංගල දිනේ අපි දැකපු ඒ ශ්වේත වර්ණ රත්තරන් පැහැය මේ දේවල් වලින් බැහැර වෙලා ටිකක් පොඩි වෙනසක් කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා පේනවා. ඒ වගේ මේ වෙනස බොහොම හොඳින් සාර්ථක වෙලා තියෙනවා කියලාත් පේනවා. හන්සිනී හැඩගැන්විලා තිබෙන්නේ ඉන්දියානු ක්‍රමයට. නමුත් මම හිතනවා මේ ගෲප් එකත් අනිත් හැම දෙයක්ම එක ගත්තාම පොඩි ෆියුෂන් මික්ස් එකක් මේක. ඉන්දියන් විතරක් කියලා කියන්නත් බෑ, වෙස්ටර්න් ඉන්දියන් මික්ස් එකක් කියලා. කාගේද හන්සිනී මේ අදහස? ඒක අදහස් කියන්නේ ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි.
මේ කටියට මෙහෙම අඳමු. එහෙම අර ඇත්තමිකොත් අදහස් ගොඩක එකතුවක්. අර සුරේෂ්ද මේ දේවලුත් නිර්මාණය කරේ. සුරේෂ්ද මෙහෙමයි. සුරේෂ් අයර ගිහින් කිව්වා මෙහෙම මේ විදිහට තමයි අපි ඇඳුම් හදාගත්තේ මෙහෙම මෙහෙම. එතකොට එයා එකට සූට් වෙන විදිහට ඊතුරු දේවල් ටික අපිට කරලා දුන්නා. එතකොට දැන් මේ ගෲප් එක සාමාන්‍යයෙන් අපි ගන්නේ වෙඩින් එක දවසේ විතරයිනේ. එහෙම නැත්නම් ගෝයින් අවේ එකට චේන්ජ් එකක් කරනවා. නමුත් මෙතනදී හෝම් කමින් එකටත් ඔබේ ගෲප් එක ඇවිල්ලා තියෙනවා. ඒක මං හිතනවා සුරේෂ්ටත් අනිත් අයටත් තරමක අභියෝගයක් වෙන්න ඇති. කොහොමද ඒ වගේ අදහසකට ආවේ? ඒ අදහස නම් හස්බන්ඩ්ගේ. ඔව් මට ඕන නෑ. මොකද මේ මට හැමදෙස්සම මං සුරේෂයි දරුවන් නෑ. එදා ජාමරද හැමෝටම මං කතා කරද්දී මට ඕනේ මගේ වෙඩින් එක යුනික් වෙඩින් එකක් කරගන්න කියලා. අනිත් හැමෝගේම වෙඩින් එකක් නොවන ඊටට ගොඩක් වෙනස් ඒවා. දැන් සුරේෂයි යත් එක අපි සමහර කඩේ සෙකන්ඩ් එකේ බ්‍රයිඩ්ස්මේඩ්ලා ගැන්දුම මං හිතන්නේ අන්තිම සති දෙක විතර කරනවා තව ෆයිනලයිස් කරලා නැහැ. මොකද මෙයාගේ අදහස අර සුරේෂයාගේ වල වගේ මෙයාගේ ෆෝන් එක ගත්ත නම් ඒ දවස්වල තනිකර නිකන් අර ඩ්‍රෙස් මේකින් කරන කෙනෙක් වගේ මෙයාගේ සම්පූර්ණයෙන්ම තිබේ ඒවා විතර. ඒතකොට ඒකත් එක්ක සෙකන්ඩ් එකට මම හිතුවා දැන් ෆස්ට් ඩේට් එකත් එක්කම හෝම් කමින් එකටත් ගෲප් එකක් ඒ වගේ ඒ ගෲප් එකම අපි අරගමු. ඒකත් එක්ක අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඒකත් ගොඩක් වෙලාවට අපි සුරේෂයාත් එක්ක තමයි ඒ දේ නම් හැම වෙලාවෙම කතා කරේ. කතා කරලා අන්තිමට ඒ විදිහට වුණා. හොඳයි. දැන් මංගලම් විශේෂාංගයේ බොහොම අපූර්වට මේ ආකාරයෙන් ඉදිරිපත් කරමින් ඉන්නේ මధుර සහ හංසනීගේ සුන්දර විවාහ මංගල උත්සවය ගැන. දැන් අපි කතා බහ කරන්න සූදානම් හෝම් කමින් එක ගැන. මුලින්ම කැමති හෝම් කමින් එක ගැන සුරේෂේ කතා කරනවා. ඉස්සෙල්ලා මාධවි කිව්වා වගේ සුරේෂ් ඔබට අනිවාර්යයෙන්ම අභියෝගයක් වෙන්න ඇති. දැන් හෝම් කමින් එකට සාමාන්‍යයෙන් අපි ගෲප් එකක් යොදාගන්නේ හරි අඩුවෙන්. කියන්නේ දකින්නටම නැති තරම් මේ වගේ සුන්දර ගෲප් එකක් ඒ වගේම වර්ණ භාවිතය ඒ වගේම ගෲම් අවුට්ෆිට් එකත් එක්ක කොහොමද මේ බ්‍රයිඩ් ගැඳුම් කොහොමද සකස් කරේ අපි ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් සංජිලා මේ දැන් මාධවි කිව්වා වගේ බ්‍රයිට් සහ ග්‍රූම්ට එක චේන්ජ් එකක් විතරක් වුණාට මට චැලෙන්ජ් එකක්. ඒත් වෙලා තියෙන්නේ මොකද එයාගේ බ්‍රයිඩල් එකේ බ්‍රයිට් මීට්ස් හතර දිනක් භාවිත කරනවා. එකම ගෝයින් එකේ බ්‍රයිට් මීට්ස් හතර දිනක් භාවිත කරනවා. එකම හෝම් කමින් එකේත් බ්‍රයිට් මීට්ස් හතර දිනක් භාවිත කරනවා. එකම ඒ සියලුම දේවල් එකිනෙකාට ගැලපෙන්නටත් අවශ්‍යතාවය තියෙනවා. ඇඳුම් නිර්මාණයන් ඔවුන්ගේ නිර්මාණ ශිල්පියා විසින් කරලා ගෙනාන පස්සේ අවසාන මොහොතේ පවා යම් යම් කුඩා වෙනස්කම් තිබ්බත් මම ඒ දේවල් පවා චෙක් කරලා බැලුවා මොනවද වෙන්න ඕන. දැන් අපි මේකේ දැක්ක තරම ටේල් එකක් වගේ කොටසක් තිබ්බත් අපි ඒවත් සමහරට අයින් කරන්න ඕන දේවල්. අයින් කළ අවශ්‍ය දේවල් අරගෙන ආභරණ තෝරා ගැනීම මේ සියලුම දේවල් තරමක කාර්ය බහුලයි අවස්ථාවේ. නමුත් ඇයට අවශ්‍ය වුණා බ්ලැක් වර්ණයෙන් බ්‍රයිට් මේට්ස් හතර දිනක් භාවිත කරන්න. එක්කම ඔවුන්ට වෙස්ටර්න් ඩ්‍රෙස් එකක් භාවිත කරන්න. දැන් හන්සිගේ ඩ්‍රෙස් එක ඉන්දියානු සම්ප්‍රදායක ඩ්‍රෙස් එකක් වුණාට ටොප් එකක් සහ ස්කර්ට් එකක් විතර වෙස්ටර්න් ටේල් එකක් විදිහට එන ඒ විදිහේ පොඩි ඩිසයින් එකකට මම කිව්වේ තරමක අර මික්ස් ඩිසයින් එකකට දකින්නට වඩා වෙනසක් තියෙනවා. දැන් ඔබට පේනොත් බක්ට්‍රම් එකක් භාවිත කරලා තරමක වෙස්ටර්න් ස්කර්ට් එකක් ඒ වගේම ඉන්දියන් ටොප් එකක් එතකොට ජුවලරි ඉන්දියන් ජුවලරි භාවිත කරලා හෙයාර් ස්ටයිල් එක හෙයාර් අප් එකක් විදිහට මැසි හෙයාර් එකක් භාවිත කරලා ඒ මේ සියලුම දේවල් එක්ක දැන් සියලුම තීම් එක අවශ්‍ය වුණේ ඇයට රෙඩ් වර්ණය. හෝම් කමින් එකක් වම රෙඩ් කියන ඒ වර්ණය භාවිත කරගෙන තමයි මේ සියලුම දේවල් ලකුතුනේ. මම හිතන්නේ අපි සාමාන්‍ය කරන වෙඩින් වලට වඩා මధుරගේ සහ හංසිගේ වෙඩින් එක විශේෂත්වය තමයි මේ බ්‍රයිට් මේට්ස් භාවිතය සහ ඔවුන්ගේ මේ සියලුම තීම් එක එක ටිකක් සමාන ආකාරයට උන්ට ගැළපෙන ආකාරයට යුනික් තීම් එකක් විදිහට කරන්නට අවශ්‍ය වූ අවස්ථාවේ තමයි මට හිතෙන විශේෂත්වයක් කියලා. හොඳයි. ඉතින් මේ සියල්ලක්ම එකතු වුණු බොහොම සුන්දර පින්තූර පෙළක් අපි හැමදාම නර්මබින් ජීවිතාන්තයේ දක්වා මේ ෆොටෝ ටික බලලා තමයි අපේ මංගල උත්සවය කොහොමද සුන්දරට සිද්ධ වුණේ කියලා අපි හැමතිස්සෙම මේ මතකය ආවර්ජනය කරන්නේ. ඉතින් ඒ බාර්දුවට කටයුත්ත පැවරන්නේ චාමරට. චාමර මම දැනගන්න කැමතියි විවාහ මංගල උත්සවයේ වෙඩින් එක දවසේ ෆොටෝග්‍රාෆි වගේම හෝම් කමින් එක දවසේ ෆොටෝග්‍රාෆි ඔබ කොහොමද සිදු කරේ කියලා වර්ණ භාවිතය සහ මේ ගෲප් එකක් ඔබ මැනේජ් කරගන්න ඕනේ කළමනාකරණය කරගන්න ඕනේ මේ සියල්ලක්ම කරගෙන කොහොමද එදා දවසේ ඔබට පැවරුණු කාර්යභාරය? සංජල ඇත්තටම වෙඩින් එක ගත්තොත් වෙඩින් එකේ අපි හයට ඉඳලා තිබ්බ ඇත්තටම වුණා අයත් වෙලාවට අපිට හම්බුණා සුරේෂ් කියන වෙලාවට අපි බ්‍රයිට් රොයි රූම් සෙට් එකම කට්ටියම හම්බුණා. ඉතින් ඒකත් එක්ක අපිට පෑය දෙකක් වගේ කාලයක් තමයි තිබ්බේ වෙඩින් එකේ පෝට්‍රේෂන් එක කරගන්න. ඉතින් එතකොට අපි අවශ්‍ය يعني උදේ පාන්දර කියන්නේ සාමාන්‍ය 6:30 පස්සේ ලොකේෂන් අවු වැටෙනවා. ඉතින් අපි පුළුවන් තරම් උදේ මදුරටත් අපි කියලා තිබ්බ ඉක්මනට වෙන්න ඕනේ ඉක්මනට වැඩ පටන් ගන්න ඕනේ කියලා. ඒකත් එක්ක ගෲප් එකේ නුදුක සපෝට් එකක් හම්බුණා. මොකද ඒ ගෲප් එක අපිට ප්‍රී ෂූට් එකත් අපි කලින් ෂූට් කරා ඒගොල්ලොත් එක්ක. ඉතින් ඒකත් එක්ක අපි ගොඩක් අඳුරගෙන තිබ්බා. ඒකත් එක්ක ඒගොල්ලන් හැම සපෝට් එකත් එක්ක පෑය දෙකක් වල සම්පූර්ණ පෝට්‍රේෂන් එක වීඩියෝ සහ ෆොටෝස් දෙකම අවසන් කරා. ඒකත් එක්ක මේගොල්ලන්ගේ ෆන්ක්ෂන් එකකට ගත්තොත් එහෙම වෙඩින් ෆන්ක්ෂන් එකේදී අතුල් ටාප් වෙලා ඉඳන් අපි දන්න හැම මොමන්ට් එකම කැප්චර් කරන්න ඕනේ. වගේම ටේබල් රවුන්ඩ්ස් තිබ්බ ගෲප් ෆොටෝස් හැම කෙනාම ගන්න ඕනේ. ඒ වගේ ඩාන්සින් අයිටම්ස් තිබ්බ ඒගොල්ලන්ගේ හැමදේම අපි ගන්නට කැප්චර් කරලා මම විශ්වාස කරනවා. වෙඩින් එක ගත්තොත් එහෙම. ඒ වගේම හෝම් කමින් එකෙත් අපිට හම්බුණා ඒගොල්ලන්ගේ ගෲප් එකකින්. එතකොට අපිටත් තව අපි ඔය කරන දැන් මොකද අපි වෙනස් ආකාරයේ ෂොට්ස් ගන්න ඕනේ. හැමදෙස්සෙම එකම ෂොට් එක ඒ කියන්නේ වෙඩින් එකත් ෂොට් එකම ගෲප් මේ හෝම් කමින් එකත් අපිට තියන්න බෑ. ඒක නිසා අපි හෝම් කමින් එකේ ගොඩක් වෙනස් ආකාරයේ ෂොට් ටිකක් ඒගොල්ලන්ගේ ගෲප් එකේ සහ කපල් එකේ ෂූට් කරා. ඉතින් වීඩියෝ ග්‍රැෆික් එකත් අපි මේ විදිහම මේ කරා. ඒ වගේම හෝම් කමින් එකේ ෆන්ක්ෂන් එක ගත්තොත් ඒකත් අතුල් ටාප් වල ඉඳන්ම හැමදේම අත්‍යවශ්‍ය දේ. මේ කියන්නේ ගොඩක් ඩාන්සින් අයිටම්ස් තිබ්බා, ගොඩක් බෙර අයිටම්ස් තිබ්බා. ඒ වගේ කපල් එකේ හැම මොමන්ට් එකම අපි හැම විදිහම අවශ්‍ය දේම කැප්චර් කරලා විශ්වාස කරනවා. හොඳයි. චාමර අපිට දකින්න ලැබෙන හෝම් කමින් එක දවසේ එලිම
මහන් දර්ශන පෙළක් ඔබ වෙනම ලොකේෂන් එකක් යොදාගත්තද කොහොමද ඒ කටයුතු සිද්ධ වුනේ ඔව් සංජල අපි අතරම වෙනම ලොකේෂන් එකට ගියා හොම් කමින් ෆොටෝ ෂූට් එක කරන්න මීගම් පැත්තම ලොකේෂන් එකට ඉතින් ලස්සන ලොකේෂන් නේ මදුරත් අපි ගොඩක් කතා කරා මේ ලොකේෂන් එක දා ගන්නකොට මොකද අපිට පැයකමාර වගේ කාලයක් තමයි තිබි හොම් කමින් ෂූට් එක අපි ඒකට ගෲප් එකක් තින්නවා ඉතින් ඒක නිසා අපි වෙනම ලොකේෂන් එකක් හොදකට ලගර ලස්සන ලොකේෂන් නේ මම හිතන්නේ ඒකත් එක තමයි රූප වලට ලස්සන වෙන්නේ නැත්තේ හොඳයි කතා බහ අතර දුරේ අපිට පේනවා හෝම් කමින් එක දවසේදී අය කොහොමද සැසෙලා හිටියේ සහ ඒ සිදුවන කටයුතු බොහොම සුන්දරව. ඉතින් මම කැමතියි මාධවීට අවස්ථාව ලබා දෙන්න තවත් කටයුතු පිළිබඳ කතා බහ කරන්න. දැන් මේ හැම දෙයක්ම අපි දකිනවා වගේම මම හිතන්නේ මේ දෙපළ දකින්නෙත් පළවෙනි අවස්ථාවට වෙන්න පුළුවන්. මම හිතන්නේ මෙතන එන බොහොම යුවළ වලට තියෙන අත්දැකීම එහෙමයි. දැන් මේ දර්ශන දකිනකොට මම හිතන්නේ ඔබට පුළුවන් අවසාන වශයෙන් මේ හැම දෙයක් ගැනම සාරාංශයකට එන්නේ වගේම තීරණයක් ගන්න පුළුවන් අපි හිතපු දේවල් හැම දෙයක්ම සාර්ථක වුණාද? එදා දවස මොනතරම් ලස්සනද? මේ කියන විදිහට මතකය ආවර්ජනය කරන්නත් මේක හොඳ අවස්ථාවක්. स्तुति गुड़ा कट्टो मुलिम अभी कथा करेंत्र मटो नुना मैं सेकंड डे फ्राक गुड़ा कट्टे खड़े कड़की लेकर मटो ना संपूर्ण मेक हैंड मेड सेवन ट्रेलर शेखतम कर एंगेजमेंट अवृद्धि खाली तिब इतकोट एक संपूर्ण हैंड मेड कर दीपन सह आगे पूर्ण विश्वास फोटो हिंदू मेवागे मिन्न मेवागे नोनी අපිට ඕන විදිහට අවුට්පුට් එක අන්තිමට හම්බුණා. ඒතර මම එයාට ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ විශේෂයෙන් මගේ දෙවැනි දවසේ බී ඩ්‍රමර්ස්ලා කියන්නේ පර්කෂන් ටීම් එකක් මම පාවිච්චි කරා කොහෙවත් කරමුනේදී යුනික් එක්ස් තුනක් මට කරලා දුන්නා. බී සචින්දරි සිල්ලා ඇතුළු බී ඩ්‍රමර්ස්ලාට මම ස්පෙෂල් තෑන්ක් එකක් දැන් කරනවා. ඊට පස්සේ ඩාන්සින් රූප් එකට රිවේගා ඩාන්ස් රූප් තමයි මම සෙකන්ඩ් එකේ පාවිච්චි කරේ. රංගික ජීවන්ත ඇතුළු රිවේගා ඩාන්ස් රූපේටත් මම විශේෂ ස්තුතියක් මෙලයි පුද කරනවා. ඊට පස්සේ ෆස්ට් ඩේ එකේ මම සුනාලි ඩාන්සින් රූප් එක තමයි පාවිච්චි කරේ. ඒකටත් ඇත්තටම මම මෙලයි ස්තුතිවන්ත වෙනවා. මගේ මගුල් ගෙදර ඩින් ප්ලෑනර්ස් ටීම් එකටත් එක්ක විශේෂයෙන් පූර්ණමලටත් විශේෂ ස්තුතියක් දෙනවා. මේ වෙලාවේ මොකද අපි අන්තිමට අර අවුරුද්දක් දෙකක් ඇතුළත අපි ප්ලෑන් කරපු වෙඩින් එක අපිට ඕන විදිහට අන්තිමේදී ඉවර කරගන්න පුළුවන් වුණේ මෙන්න මේ කියපු කට්ටිය හැමෝම මේ දේට සහයෝගයක් දීපු නිසා. විශේෂයෙන් දැන් මෙතන ඉන්න කට්ටියට අමතරව අනිත් කට්ටියට අපිට ගොඩාක් ලොකු සහයෝගයක් දුන්නා. ඒක නිසා ඒක වලට විශේෂයෙන්ම ස්තුතියක් දෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් මේ මංගල ක්ෂේත්‍රයේ ඉන්න දවන්තෙන් මංගල ක්ෂේත්‍රයේ ප්‍රවීණෙන් බොහොම අත්දැකීම් සපිරි අය මේ අය තෝරාගෙන Tamanගේ ජීවිතේ හොඳම දවස උන්ගේ අතට බාර දෙන්නේ ඒ විශ්වාසය ඇතුව ඒක නිසාම අපි අද දවසට මංගල විශේෂංගේ කාලයත් ගෙවිගෙන යන අතරේදී අද දවසේ සහභාගී වූ අයට ස්තුති කරන්නයි මේ වෙලාවත් වෙන් කරගන්නේ. හොඳයි. ඉතින් මේ විවාහ මංගල උත්සවය මෙලෙස අති දැවැන්ත ආකාරයෙන් සාර්ථක කරගෙන මේ ආකාරයේ ඔවුන් ප්‍රතිඵලයක් වෘත්ති විදින්නේ මේ සේවාදායකයන් නිසාමයි. ඉතින් සුරේෂ් ඒ වගේම චාමර ඒ වගේම රුවන් මහත්මයා ඔබ තිදෙනාටම බිරින් සුතිවන්තමින් සම්මුදින ඔබේ සියලු වැඩ කටයුතු ඉදිරියට කරන වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියලා හදපිරින් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන් ඔබ තිදෙනාට. ඉතින් මේ පැතර සම්මුදින ගමන් නැවතත් අවස්ථාවම ඔබට මාධ්‍ය ලබා දෙනවා. ඔව්. දැන් මේ විවාහ මංගල උත්සවයක් කියලා කියන්නේ කණ්ඩායම් ප්‍රයත්නයක්. හැමදාමත් අපි කියනවා මේ හැමෝගෙම උත්සාහ හැමෝගේම දක්ෂතාවය හැමෝගේම කැපවීම නිසා තමයි අවසානයේදී මේ දේවල් සාර්ථක වෙන්නේ. තින් ඔබ ස්තුතිවන්ත වෙච්ච හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙන අතරේදී අවසාන වශයෙන් ඔබේ තියෙන මේ ප්‍රාර්ථනාව මොකද්ද? ඊළඟ අරමුණ ප්‍රාර්ථනාව මොකද්ද කියලා දැනගන්න ඕනේ අවසානයකට යන්නට කලින්. ඊට කලින් චුට්ටක් මම මෙසේජ් එකක් කෙනෙක් ඉන්නා. ඇත්තටම ෆස්ට් ඩේ සෙකන්ඩ් ඩේ දෙකේම අපේ කාඩ් එක වෙඩින් කාඩ් ඉන්විටේෂන් එක හෝම් කමින් ඉන්විටේෂන් එක කරලා දීපුවා. ද කාස්ටෝ චතවිකම් සිංහ ආරතන් ගොඩක් ස්තුතිවන්ත වෙන වෙලාවයි. මොකද අර යුනික් එක දෙ කරන්න යාගේ තිබ්බ කාඩ් ස්ටෝ එකේ තිබ්බ එක කාඩ් එකක් අපි තෝරගත්තේ නැහැ. ඒකත් අපි කිව්වා අපිට මේ වගේ අකමැණිකම ඒ විදිහට මේකත් කරලා දුන්නා. එසම මම ආඩත් ඇත්තටම ස්තුතිවන්ත වෙන වෙලාවේ ඊළඟට අරමුණ ඉතින් සාර්ථක පොල් ජීවිතයක් ගත කරන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ හිතේ තිබෙන ඒ බලාපොරොත්තු ඊට වෙමින් අර කියපු මහා වෘක්ෂයේ මල් පිපෙමින් බොහොම මේ සශ්‍රීකව බොහොම ආදරෙන් හැමදාමත් එකට එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් වේවා දෙන තුන් දෙනා වෙලා බොහොම සතුටින් ඉන්න ලැබේවා කියලා අපි සෞභාග්‍ය ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපළට. ඉතින් ස්තුතිවන්ත වෙනවා අයිබෝන් කියා සමදෙනා මංගල විශේෂාංගයට සහභාගී වුණාට. ඉතින් ඔන්න මේ මංගල විශේෂාංගයෙන් මේ විදිහට සමුගෙන ගියත් හිරුයිතරු විශේෂාංගය ඔබ වෙනුවෙන්ම සූදානම්. මේක නිසා ආරාධනා කරන ඔබට රැඳී සිටින්න කියා හිරු ටීවී සමගින්.
පූජිතරම් තිලකේ මගේ මව්ගිම ශ්‍රී ලංකා සත් සමුදුර වට රන්සේ බබලින් ශ්‍රී ලංකා මගේ මව්ගිම ශ්‍රී ලෝව පූජිතරම් තිලකේ මගේ මව්ගිම ශ්‍රී ලංකා සත් සමුදුර වට රන්සේ අතරින් සීතල දියලි හැලෙන මැණික් පොළවේ සිව් මහා ගංගා ජය හඬ නංවා සයුර සමග මුසුවේ කඳු හෙල් අතරින් සීතල දියලි හැලෙන මැණික් පොළවේ සිව් මහා ගංගා ජය හඬ නංවා සයුර සමග මුසුවේ ඡන්ද සුලඳ හමුවේ ඒ බණ්ඩි ගොයම නැලවේ වනන්තරේ වන මල් සුවඳින් මගේ මව් බිම නැලවේ ලොව පූජිත රන් තිලකේ මගේ මව් බිම ශ්‍රී ලංකා සත් සම්මුදුර වට රන්සේ සදහම් සිසිලෙන් සිත් හැම සනසා බුදුන් වැඩිය දෙරණයි ගානිනි පැරතුම් ගජබා රජවුරු විරුවන්නු පන්බිමයි සදහම් සිසිලෙන් සිත් හැම සනසා බුදුන් වැඩිය දෙරණයි ගානිනි පැරතුම් ගජබා රජවරු ඉරුවන්නු පන්බිමයි සොබාදාම සිරියයි ගම්මාන නගර එලියයි ලොව වටිනා මගේ හෙළ දීපේ ඉරහඳ නිසන්සලයි ලොව පූජිත රන් තිලකේ මගේ මව් බිම ශ්‍රී ලංකා සත් සමුදුර වට රන්සේ ඇදලින ශ්‍රී ලංකා මගේ මව්බිම ශ්‍රී ලංකා මගේ මව්බිම ශ්‍රී ලංකා මගේ මව්බිම ශ්‍රී ලංකා සුබ උදෑසනක් ආයුබෝවන්. ඉතින් වින්දනේ උදෑසනෙන් සිකුරාද දවසේ අඩහොරා කාලයක් වෙන්වන්නේ හිරුයි තරුයි වැඩසටහන වෙන. ඉතින් ඊට විනාඩි ගානකට කලින් ඇහුණ ඒ හඬට ඒ රූපයට ඔබ තවමත් ආදරය කරනවා කියලා අපි දන්නවා. ඉතින් අද දවසෙත් ඒ හඬ තියෙන ඒ රූපේ තියෙන කෙනාව තමයි අපි ආරාධනා කරේ. ආදරණීය චරිතයක් ආයුබෝවන් දැන් පළවෙනිවට මහත්තයා ආයුබෝවන්. ඉතින් කොහොමද ජීවිතේ? ජීවිතේ සාර්ථකයි. ඉතින් තාම ප්‍රේර ලෙස ප්‍රසංග වේදිකාව තාම අනිවාර්යයෙන්ම ඉන්නවා. විල් සංචාර ඒ වගේම සංගීත කලාක්ෂේත්‍රයේ තාමත් ඒ ඉල්ලුම තියෙනවා. ඒ වගේම ඒ ඉල්ලුම තියෙනවා. ඒ ගීතවලට තාමත් ආදරය කරනවා. කරනවා. රසික රසිකයෝ ආදරෙයි. ඇත්තට මේ කලාවට කොයි විදිහටද එකතු වෙන්නේ? මේ 70 දශකයේ ගායකයෙක් විදිහට තමයි එකතු වෙන්නේ. ඔව් 70 මගේ සංගීත ගමන ආරම්භය 68 අර ඉසිඳු කියයි මේ කිරි කතා ඊතර රසට ගොතා බුලන්ද සුප්පෙම් ලතා මලකිනාරි ඒක තමයි ආරම්භ ගීතය. ඊට පස්සේ 70 ඇනිල වරල පීරලා ඇ යන ගම්මන හඩ වෙලා
සිින්දුවාව ඊට පස්සේ සංගීතය නැතුනත් ඒ කටහඬ තවමත් ඒ විදිහටම තියෙනවා ඒ ආදරය කරනවා. ඉතින් මේ අද දවසේ වැඩිපුර කතා කරනවට වඩා වැඩිපුර ගීත ප්‍රමාණයක් අහන්න ඕනේ. අපි ඊළඟට මොකද කියන්න සූදානම්? ඊළඟට කියමු අපි මා අසරණ නෑ. හරි. බීපියක්. ඒ කාලේ කියපු එක. ආදරණීය ගීතයක්. ආදරණීය ගීතයක්. ඒ කාලේ කියපු සින්දුවක්. අසරණ නෑ මේ නිසසලවන අන්දරේ ඊ පදම මුණා මා සැනසෙමි නිරන්තරේ ඒගී ඇසිලා ඔබ නම් ගිමින් සැරේ මා හදවිදවා යලි නොයම් සැරින් සැරේ දුරුළු වෙලා සහන්න සල්ලසා විවරගුලි දිවිය සුබද කලා හනන සුල්ලගේ රැඳිලා නිදැලි යායිගිල් විලා අසරන්න නෑ මේ නිසසල වනන්තරේ ඒ පදමු මුණා සැනසෙමි නිරන්තරේ ගී ඇසිලා ඔබ නම් ගිමින් සැරේ මා හදරිදවා යලි නොයම් සැරින් සැරේ රහසේ සඳුල සලන්නේ හිමද කිරිල්ලේ සිතට වදදී ඇයි මේ තැවෙන්නේ උළඳ කුමාරියේ ඔබට උරුමයි සැමදාම ගිහි සිංහෙම කීනොයේ අසරණ නෑ මේ නිසසල වනන්තරේ පදමු මුණා මා සැඬසෙමි නිරන්තරේ ඊගී ඇසිලා ඔබ නම් ගිමින් සැරේ ආ හදරිදවා යලි නොයන් සැරින් සැරේ. මේ විදිහේ ගීත අහගෙන ඉද්දී වෙලාව ගත වෙනවා දැනෙන්නෙම නැහැ. හැබැයි මේ අතීතයේ හිච්ච ඒ හඬ තාමත් ඒ විදිහටම තියාගන්නවා. මේ කොහොමද මේ විදිහට ඉස්සරහට අරගෙන යන්නේ ඔය හඬ සහ ඔය ගීත වලට ආදරය කරන එක? ඇත්තට මේ කලාවට ආදරය කරන බොහෝ දෙනෙක් අපේ ලංකාවේ ඉන්නවා. ඔය ගීත තමයි තාමත් සංගීත සම්දර්ශන වලදී ඉල්ලන්නේ. ඔව්. අවුරුදු 52ක් මගේ කලා ශිෂ්‍යය වරුණා සංගීත කලා ශිෂ්‍යයකින්. ලෙවින් කොන්සර්ට් එක පාන්දුරේ පැවැත්වුවේ. මම හිතනවා මේවා මේ හඬ වල නැත්තම් මේ හැකියාවන් මොන හරි මාගේ නෙවෙයි. ඒක දෙවියන්ගේ කැමැත්ත. එතුමාගෙන් තාම ලැබෙන මේ දායාදය මම නිවැරදිව ජීවත් වෙනවා, නිවැරදිව ගුරුවරුන් සලකනවා, දෙමව්පිය සත්කාර කරනවා නම්, ඒ දේවල් කාටවත් ඉර්ෂ්‍යා නොකරනවා නම් අනිවාර්යෙන් මේ ශිෂ්‍යය තලා ගන්නවා. කලාකරුවෙක් වශයෙන් මම ආඩම්බර වෙනවා. තාමත් නොදැවි ප්‍රසංග වේදිකාවේ ඉන්නත් ඉන්නවා, හෙටත් ඉන්නවා,
විදේශ සංචාරවල පවා නියැලෙනවා. අපි මේ විදිහට ප්‍රාර්ථනා කරනවා හිතේ තියෙන හැමදේම ඉටු වෙන කියලා. මේ දැන් මේ මේ දිනවල ජනප්‍රිය ගීතයක් තමයි මා ඉතාලිය තනි වෙලා කියලා. මේ මොකද අපි ගියපු ගොඩක් රටවල් වල ඇහිච්ච දෙයක් තමයි මේ. ඔය ඉතාලිය කියන වචනේ පොඩක් අයින් කළා ඒ රටවල් වල නම් දාලා ඒ නගර වල නම් දාලා තමයි ඔය ගීතේ ගායනා කරන්නේ. අතනම ඔය නිර්මාණය කොහොමද වුනේ? මම දන්නේ ප්‍රංශේ පාව මේ රටවල් කීප එක මේ මගේ මේ නිර්මාණයට වචන දාගෙන කියනවා කියන එක මම දන්නවා. ඒකට කමක් නැහැ මම. ඒවා ඉතින් අපි ඉරිෂ කරන්න ඕනේ නැහැ. ඒවට යන්න දෙන්න ඕනේ. මේ ගීතේ මම 2014 ගියා ඉතාලියට. දැන් ඉතාලියේ දෙවරක් ගිහිලා තියෙන පිටපිට අසංක ප්‍රේමන්තයි මායි තමයි ඉතාලියට ගියේ මේ මාසික සංගීත ප්‍රසංග 8කට. ඒ 8කට සින්දු කියන්න ගිහිල්ලා ඒ අපි යනකොට ප්‍රාන්තවලට යනවා අපි. සිරිකුසා, ගම්මාන මේ නගර. සින්දුවේ තියෙන නගර. ඔව් සිසිලියා දූපත්, ජෙනෝවා, මෙසීනා, මරීනා, කර්මෙලා, තෙරේසා. ඉතින් ඒ වගේ මේ මේ ප්‍රාන්ත පේන වස්තුකට අපි දවස ගානේ එහාට මෙහාට යනකොට. හරි. දැන් ওই කතාවත් එක්කම මේ බලාගෙන ඉන්න කට්ටියට ওই සින්දුවේ තියෙන දේවල් ටික මතක් වෙනත් එක්ක අපි ওই සින්දුව අහමුකෝ. අපි කියමු සින්දුව. මේ පුතා සංගීතය ගායනුරවත්ත. හරි. පතේ කතානියා ජිනෝවා මෙසිනා ඔබට මානවටුණා පෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා පන්තු මනිතාලියේ තනි වුණා ඕන මනිතාලියේ තනි වුණා ඇදවා මෙත්විලේ සිදවා අවුජලේ පාදවා පල්ලියේ අන්තුනි මුනිදිලේ රිෂියා නගරයේ රෝස කුසුම පල්ලියේ රෝමි වතිකානුවේ සිහින දේවතාවියේ ඉතාලියේ පිසක්ලුන හඳුනා හරිම ලස්සනයිනෙ මම පුදුම වුණා පතේ කතානියා ජිනෝවා මෙසිනා ඔබට මානවටුණා පෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා පන්තු මනිතාලියේ තනි වුණා මනිතාලියේ තනි වුණා ඒර්තුබේ මිලානෝ සීතලයි ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි දෝම පල්ලියේ දේමහාස්කම් වැසයි ඇසින්දු ටුවනම් ඔබවුනත් නේ සිතයි එත්නාගිනි කන්ද විලුණා එතනිවා ගණ්ඩ තවම බැරිව පතේ කතානියා ජෙනෝවා මෙසිනා ඔබට මානවටුණා පෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා පන්තු මනිතාලියේ තනි වුණා සිරිකුසා සිසිලියා දූපතේ කතානියා ජෙනෝවා මෙසිනා ඔබට මානවටුණා පෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා පන්තු මනිතාලියේ තනි වුණා ඕන මනිතාලියේ තනි වුණා අල්ලෝරා මනිතාලියේ තනි වුණා ඇත්තටම ඒ හඬ අහගෙන ඉද්දී ඒ කාලේ ගත වෙනවා දැනෙන්නේ නැහැ මොකද ඉතාලියේ ජීවත් වෙනවා වගේම ඉතාලියේ තියෙන දේවල් ගැන හරි විනාඩි කීපෙකදී කියලා ඉවර කරගත්තා හැබැයි
ඒ දේවල් වලට තාමත් ආදරය කරන ඔබගේ අතීතයේ ගැයිච්ච ගීත වලට තමයි තාමත් ඉල්ලුම මේ විදිහටම තියෙන්නේ. ඉතින් කාල වේලාව හරස් වෙනවා. මොකද හැම දෙයකම කාලයත් එක්ක තමයි අපි මේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඉතින් අද දවසේ අපිත් එක්ක හිරුයිතරුයි වැඩසටහනට ආවට බොහෝම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ ස්තුතිය වගේම ඉදිරි කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් කසුන් ඔබටත් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිට මේ විදිහට සංගීත සැපුවාට. ඉතින් මතක් කරනවා වින්දනි උදෑසනත් සමග අද දවසේ ගත කර කාල වේලාව. ඉතින් උදාවන සතියාන්තය සතුටෙන් ගත කරන්න කියලා මතක් කරනවා හැමදාම හිරුත් සමග රැඳෙන්න. ඉතින් තවත් ලස්සන ගීතයක් සමග තමයි අපි සමුගෙන යන්නේ. ඉහළන ඔබට සුබ දවසක්. සයයි අත්දොලසයි රසන මතවාහනයි අතර ගමයි දෙවිඳු බිමයි දිවාලෙන් දෙන සුවඳ නොවයි මුහුණු සයයි අත්දොලසයි රසන මතවාහනයයි අතර ගමයි දෙවිඳු බිමයි දිවාලෙන් දෙන සුවඳ නොවයි වට හඳ මැණික් ගඟින්නා එන්න කෙවුලට එන්නම් සුරිඳුනි ඔබ ගස බුද පූජා කර ආවාඩි රඟ දෙන්නම් දෙවිඳුනි ඔබ විසු වැටහිටි කන්දට යළි දවසක එන්නම් සුරිඳුනි අප හබ සුවපත් කළ මැන පාර ඔබට වෙන්නම් මුහුණු සයයි අත්දොල සයි රසන මතවාහනයයි අතර ගමයි දෙවිඳු බිමයි දිවාලෙන් දෙන සුවඳුමයි සාර දෙවිඳුගේ පින්කාර දෙනති අප දෙස පළමුුණනේ සත්කාර පුද පඳුරු සතුටින් පිළිගෙන අනුකම්පා කරනු මැනේ සාමය සෞසිරි සැපත උදාකර රජඹෙන්න මෛරාසනේ අප හැම සිඳුනි සුවපත් කළ මැන පාර ඔබට සයයි අත්දොල සයි මයුරාසන මතවාහනයයි අතර ගමර ගම දිවිදු දිවිදු දිමයි වාලෙන් දෙන සුවඳ දුමයි ගුනු සයයි අත්දොල සයි මයුරාසන මතවාහනයයි අතර ගමයි දිවිදු දිමයි